සිළුමිණ පුවත්පතේ වාර්තා කරනවා සරසවි ප්‍රවේශයට නීතිමය ගිවිසුමක්. වසර 4කට සිසුවෙකුට වැය වෙන මුදල 132ක්. ඇත්තටම මේ 132ක් මුදලක් වැය වෙන හින්දා මේ සිසුන්ගේ සිසුන් ඇතුළත් කර ගැනීමේදී ඔවුන් එක නෛතික ගිවිසුමකට ඇතුළත් කරගන්න හදනවා. ඇත්තටම දීප්ති මම හිතන්නේ නම් කියන්නේ මගේ මේ පුද්ගලික අදහස මේ ඇත්තට මෙහෙම නෛතික ගිවිසුමකට එළඹෙනවා. මොකද රජයේ වියදම් කරනවා කියන්නේ අපි ගිවිසුමක් විදිහට තිබ්බේ නැති වුණාට එතන ගිවිසුම් ගත බැඳීමක් තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. නමුත් ඒක නීතිගත කරන්න හදනවා. ඒ නීතිගත කිරීම හරහා ඔවුන්ව මේ නියාමනයක්, ඒ කියන්නේ ඔවුන්ට නේමාසිකාගාරයේ සිටින්න පුළුවන් කාලයක්, ඒ වගේ දේවල් යොදලා විශ්වවිද්‍යාල පරිසරයත් මං හිතන්නේ පොඩි කියන්නේ එතන නෑ. ඇත්තටම ලක්ෂිකා මේ පහුගිය අවුරුදු 10 කියලා කියන්නේ විශ්වවිද්‍යාල ගැන මම ටිකක් තදි නිරීක්ෂණය කරන ඉන්න මට පේනවා. ලක්ෂිකා මම හිතන්නේ දැන් ඕගොල්ලන්ගේ කාලේ මම දන්නේ නෑ. දැන් ඔය යනකොටත් මම හිතන්නේ මේ தත්ත්වය උදා වෙලා ඇති. අද විශ්වවිද්‍යාලය කියලා කියන්නේ පාසල් වගේ. ඇත්තට පාසලුත් නෙවෙයි. දැන් පාසලුත් නෑනේ. දැන් ඒ ලෙවල් වගේ වෙනකොට ඔබට පැහැදිලි ඇති තරගයේ ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයෝ ඔක්කොම ඒ ලෙවල් විභාගයට මේ ඉස්කෝලයක් නෑනේ දෙවෙනි අවුරුද්දේ. කෙලිමැල ටියුෂන්. ඒතර අද අධ්‍යාපනය කියන එක සම්පූර්ණයෙන්ම ගමන් කරලා තියෙනවා අධ්‍යාපනයේ. නැත්නම් තමන්ගේ චරිතය හදා ගැනීම, සමාජයට ගිහිල්ලා වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකෙන් කෝචි පුහුණු වීමට. එතකොට කොහොමටත් ඒ ලෙවල් කරන දක්ෂ ළමයි, දක්ෂ කියන්නේ ලකුණු වැඩියෙන් ගන්න අය ඉස්කෝලේ යන්නෙත් නැහැ. එතකොට ටියුෂන් කල්චර් එක තමයි ලංකාවේ අධ්‍යාපනය කියලා මිනිස්සු ගන්නෙ. ඊළඟට ඔබ බලන්න විශ්වවිද්‍යාලයට ආවම විශ්වවිද්‍යාල කියන්නේ සංස්කෘතියක්නේ. ඒක බුද්ධිමය සංස්කෘතියක්. ඉතින් ඒක පිළිබඳ නිර්වචන දීලා දින්නෙත් මහාචාර්ය සරච්චන්ද්‍රම තමයි. හැබැයි ඔබ දකින්න ඇත්ත විශ්වවිද්‍යාලවල එහෙම කල්චර් එකක් දැන් තියෙනවද? නැත්නම් විශ්වවිද්‍යාලවල ගුරුවරු කියන්නේත් අර පාසල් ගුරුවරු වගේම නෝට් එකක් අරගෙන මොනවා හරි මම මේ කියන්නේ විද්‍යාවට වඩා සමාජ හා අපි කතාත් කරා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ නියාමනය කරන්නවත් දෙයක් නැහැ. මොකද අවශ්‍ය ඔතන අර මේකයි වෙලා තියෙන්නේ මං හිතන්නේ. මේක ප්‍රතිහුගත ගත කරන්න ඕනේ කියන්නේ ඒකයි. ඔතන ගැටලුව එන්නේ මේ ශාස්ත්‍ර පීඨවල. ඒ කියන්නේ විද්‍යාපීඨවල එන්නේ නැහැ. මොකද විද්‍යාපීඨවල ළමයි මේ එළියට බහින්නේ නැහැ. මේ අර ශිෂ්‍ය දේශපාලනට එන්නේ නැහැ මේගොල්ලෝ. මොකද ඒගොල්ලන්ට වැඩ තියෙනවා. දැන් අපි තුන් මයික්‍රෝබයොලොජි කියලා. ඒ වගේ ළමයෙකුට ඇවිල්ලා ඔතන සුමානක දවස් 3ක් කොළඹෙන්න බෑ මේ 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 වලට උද්ඝෝෂණ වලට. අරේ එන්නෙම නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එහෙමම ඉගෙනගෙන ඕස්ට්‍රේලියාව යනවා. එතකොට දැන් බලන්න මෙතන මේ අපරාධ මේ ළමයි වැඩිපුර රස්සියාදු වෙන්නේ කවුද? ශාස්ත්‍ර පීඨවල අයනේ. බොයිටෝ සිංහල කරන අය, බෞද්ධ ශිෂ්ටාචාරය අන්නේ කට්ටිය. ඒතර මේ කට්ටිය ඊළඟට කැරකිලා කොහෙද නතර වෙන්නේ? මොකද ඒගොල්ලන්ට කිසිම වෙන දෙයක් හම්බෙන්නේ නැහැ. ඔක ඉවර වුණාට පස්සේ ඒ අය නතර වෙන්නේ ගුරු වෘත්තිය. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ එතකොට විශ්වවිද්‍යාල සංස්කෘතියත් පිරිහිලා ගිහිල්ලා විශ්වවිද්‍යාල පාසල් බවට පත් වෙලා, විශ්වවිද්‍යාල ගුරුවරු පාසල් ගුරුවරු වෙලා, ටියුෂන් ගුරුවරු වෙලා. එතකොට මම කියන්නේ ඒක පුළුල් වැඩක් නේද? ඒ කියන්නේ මම කියන්නේ මේක නිකන් මේ ඔහොම නියාමනය කරලා හරියන්නේ නැහැ. මම කියන්නේ මේ එකට මේ ධර්ම සංගායනාවක් වගේ විශ්වවිද්‍යාල සංගායනාවක් හදලා ඉවරලා මේ ආයතන ගොඩ දාන්න ඕනේ මම කියන්නේ. උපරිමේ වසර 5කට සීමා කරන්න හදනවා නේ වාසිකව ගත කරන කාලේ. ඒ වගේ දේවල් ටිකක් කරලා තමයි නියාමනය කරන්න හදන්නේ.